මම කියන්නේ එක දෙයක් තියෙනවා. මේක තමයි ප්‍රධානම කාරණේ. මේ රටට ආදරය කරන මිනිස්සු නම් ওই දේශපාලඥයෝ ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නැහැ. දැන් මට දැනගන්න ලැබුණා පහුගිය දවස්වල මේ ඊයේ දැනගන්න ලැබුණා. දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේගොල්ලෝ. එක සන්ධානයක් හදලා මේ සියලුම දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන ඒගොල්ලෝ මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා මේ තනතුරෙන් පහ කරන්න. මං හිතන්නේ මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි. අනිත් එක තමයි ඔය ඔක්කොම කෑ ගැහුවේ කෑ ගහලා අපි රටට ආදරේ අරක කරනවා මේක කරනවා මේ විවිධ පොරොන්දු දීලා. දැන් ඉතින් මේ ජනතාවගේ කැමැත්තෙන් මේ ජනාධිපතිවරේ පත් වුණානේ. ජනතාවම බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මේ සිස්ටම් චේන්ජ් එකක්නේ බලාපොරොත්තු. දැන් අරගලේ ඉඳලම ඕකනේ කිව්වේ. දැන් මේ අරගලේ ඉඳලම කියපු ඉල්ලපු ඒ මේ ජන මතයට ගරු කරලා දැන් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති තුරේ බාරගත්තා. දැන් අපි කල යුත්තේ දේශපාලඥයෝ හැටියට රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් පැහැදිලිවම මෙතුමට මේ අවුරුදු පහ කරගෙන යන්න කකුලෙන් අදින්නේ නැතුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි දේශපාලඥයෝ කළ යුතු එකම ක්‍රියාදාමය. මම හිතන විදියට අපි ඇත්තටම දැන් මේවා බලනකොට මේ දැන් මේ වෙනකොට මම හිතන්නේ මම දැක්කා මේකේ මේ දේශපාලඥයෝ විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත ලැබුණේ ඇත්තටම සමහර විට බොහොම අතලොස්සයි එතුමගේ ජයග්‍රහණයෙන් ඡන්ද තියෙන්නේ. අනිත් ඒවා දුන්නේ ඇයි? අනිත් ඒවා දුන්නේ මේ රටේ දේශපාලඥයෝ කෙරෙහි මේ කරපු ජඩ වැඩ හින්දා වෛරකින් වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මේ මැතිතුමාගේ ජන ජයග්‍රහණයට හේතු වුණේ. මේක මේ රටේ අල්ලස දූෂණය වංචාව රජ කරපු යුගයක් නෙතිමුනේ. රජ කර්ම මේ මැති ඇමතිවරු මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳපුවා දැක්කා නම් අර මූණු පොතේ යන වාහන ගොඩ දැක්කා නම් මෙව්ව කොහෙද තියෙන්නේ තිබුණේ කියලා හිතෙනවා. එක වාහනයක මම හිතන විදියට ලීටරයකට වැඩ කරන්නේ මේ කිලෝමීටර් 5යි නැත්තම් 3යි. බලන්න කොළඹ ඉඳලා ඔය මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සමත්ත රටේම මේ දේශපක්ෂ විපක්ෂ දේශපාලඥයෝ පාවිච්චි කරපු වාහනවල මේවට ගියපු වියදම් තෙල් ඊට පස්සේ මේ වැටු දිහා බැලුවහම මේ රට ඇත්තටම ගොඩන ගන්නට පුළුවන් ඒ වගේ ඉතුරු කරලා. ඉතින් ජනාධිපතිතුමා ආදර්ශයක් දුන්න මේ රටට එතුමගේ දිවුරුම් දීමේ උත්සවය බොහොම සරලව එතුමා ඒක සිද්ධ කරනු ලැබුවා. මම හිතන්නේ හැබැයි මෛත්‍රීපාල මතක තියාගන්න ඕන ජනාධිපතිතුමාට මම මේ කාරණේ කියන්නේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ඇති මේ පත් වුණාට පස්සේ ওই විදිහටම කළා. ඉතින් ඒකත් ජනතාව හොඳට දන්නවා. දැන් හොඳට ජනතාව ඒව කතා වෙනවා. ඒක නිසා ප්‍රායෝගිකව ක්‍රියාවෙන් මේ හැම දෙයක්ම ඔප්පු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබතුමාට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ රටේ ජනතාව නිවැරදි ගමන් මගක් අවශ්‍යයි, නිවැරදි දර්ශනයක් අවශ්‍යයි, නිවැරදි ප්‍රතිපත්තියක් අවශ්‍යයි, දැක්මක් ඉලක්කයක් අවශ්‍යයි. ඒක මා විශ්වාස කරන විදියට අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ජන අලුතෙන් අබිනව අපේ ජනාධිපතිවරයාට ඒක තියෙනවා. මොකද කට්ට කාලා දුක් විඳලා පොළොවේ ඉඳ පැදුරේ ඉඳලා තමයි මේසට නැග්ගේ. දැන් මේසෙන් පුටුවට නැගලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක වටගන්නේ නැතුව මේක ක්‍රමානුකූලව හරියට නිලධාරී හොරකම් කරපු නැති හරියට හොඳ නිලධාරීන් තෝරා බේරාගෙන කටයුතු කරන්න මේ අය තනතුරු වලට පත් කරන්න. විශේෂයෙන් මම කියන්නට ඕනේ මධ්‍යම සංස්කෘතික අරමුදල ජරා ජීර්ණ වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. වහාම ඒ පිළිබඳව විධිමත් විගණනයක් කරලා මේ දූෂිත පාලකේ මේ දූෂිත නිලධාරීන්ට නිසි විදිහට දඬුවම් දෙන්න කියලත් මම එක අරමුණක් හැටියට මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේම සංස්කෘතික ඇමති විජිත හේරත් මැතිතුමාගෙන් මේ අමාත්‍යංශ අභිනව ලේකම්තුමාගෙන් මම මේක බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද
මේ රටට ඩොලර් ගේන ඩොලර් ටික ගන්න එකම ආයතනය තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේ ව්‍යාපාරයේ තුලින් ලැබෙන සියලුම මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් තමයි පාලනය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකත් රාජ්‍ය ආයතනයක්. මේ ඔක්කොම පිරිසිදු කරලා ඉදිරි පැවැත්මක් ඇතුව මේ රටට ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. තව එක කාරණයක් ඔබතුමා, අපිට පුළුවන් මේ වෙනකොට මේ රට බංකොලොත් බංකොලොත්නේ. ඇත්තටම දැන් මේ වෙනකොට බංගාලි දේශයේ අවුල්නේ. මේ ඇඟලුම් කර්මාන්තයේ ගේන්න පුළුවන් මේ රටට නැවත වරක්. ඒගොල්ලන්ට BOI ප්‍රොජෙක්ට් එකක් හැටියට පත් කරලා හදලා මේක පහසුකම් ටික දීලා කොමිස්කාරීන්ගෙන් බැහැර වෙලා මේ රට නැවත දියුණු කරන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි, කර්ම සංචාරක ව්‍යාපාරයටත් ඒ විදිහටම කටයුතු කරන්න පුළුවන්. මම ඉල්ලීමක් කරනවා, මම ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ වෙලාවේ කම්හල් වලට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරන්න අවශ්‍ය කරන ව්‍යාපෘති අපිට ගේන්න පුළුවන් පිටරටවල් වලින්. ඒක සම්බන්ධීකරණය කරන්න පුළුවන් පිටරටත් එක්ක. අපි කොයි වෙලාවකවත් කොමිස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඕනකම තියෙන්නේ මේ රටට යමක් කරන්න, රටේ ජනතාවට යමක් කරන්න. අපි පහුගිය දවස්වල විවිධ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. ඒවා එකක්වත් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම සංවර්ධන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න අවශ්‍ය කරන ඒ සම්පූර්ණ සහයෝගය ඔබතුමාගේ ආණ්ඩුවට ඔබතුමාට අපි එක නිවැරදිව ඔබතුමාට ලබා දෙනවා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා ඒ කටයුතු කිසිදු මේ බාධාවකින් තොරව ජනතාවට ආදරෙන්, රටට ආදරෙන් කිසිම කොමිස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ සම්බන්ධීකරණය අපිට ලබා දෙන්න පුළුවන් කියලා මම ඔබතුමාගෙන් බොහොම කාරුණිකව මතක් කරනු ලබනවා. ආයි මොනවා